කිය එකට අංශක හැටක් ආණව වූ ඒහාබී බල දෙකක විශාලත්ව පිළිවෙලින් දහය සහ පහවේ මේ මම් පොඩි සමාන්ත්‍රාශ්‍රයක් අඳිනවා මෙයා දහයයි මෙයා පහයි. හරි එතවට මෙයත් දහයායේ මෙයා පහයි. ඒහා බීවල සම්ප්‍රයුක්තය සොයන්න ඒහා බීවල සම්ප්‍රයුක්තය සොයන්න ඒයා බීවල සම්ප්‍රීත්වය සහන්න මෙ මෙදර කෝනේටීටා. හරි දැම්මගේ ගානෙන් මංගතතා කරන්න සම්ප්‍රයෙක්තව හයෙනක් ගැන විතර ෙවෙේ මුල ඔක්කොම හරි මට කියන්න දැම් ලියගන්න පුළම් ප්‍රශනයම කද ආරවර්ගය සමානයිටර්ගලත් පීවර්ගය දන ඉක්මට කිව්වර්ගය දන දෙකයි Pීක කොස්ටටා. මේ මෙහෙමයි පී දැම්මට කියන්න පුලුවන් කියවර්ගයද දහයි වර්ගය. කිව් කියවර්ගද පහේවර්ගය. දෙවරක් දහයවරක් පහවාරයක් කොස්සීට කොස් හැටයි කොස් සටඉ කියල ගැන භාගයයි. එනම් මේගෙන්මට ලියගන්න පුලන් ආර්වර්ගය සමානයි දයිවර්ග සීයි. පහේවර්ගය විසි පහයි එදවට එකසිය විසි පහයි එන මෙතනිම් මමලිය ගන්නවා ආර්ය සමමායි කෙොච්චරයිද එකසිය ඇත්ත පහයි. ආර් සමානයි කියයි දෙහෙමනක් ගන්න පුලුවම් බදතේ හරි එක හත්ත. කියන්න අපිට ඔන්න ලාගන්න පුලළන් විසිිපවාරයක් හතයි කියලා ලැබෙනවාගයක් කිය ඉද පහයි මූල හතයි ට ලම්භගව තුනයි නිසා හතරයි වූ දෛශක දෙකත් තියෙනවලු. තුනසා අතර වෙච්ච දෛශක දෙකත් තියෙනවලු. න හතරවිච්ච ද ශි දෙයක්ක්ඉගෙනනීමට ලම්බගව තියෙනවලු. ඒවගේ සම්ප්‍රයුක්තයේ සහ හතරයි නවටන් ලය සමග සාධනකෝනය. හරි ! එනම් මට ලම්බක දයිශික දෙකන්න තුනයි හතරයි එනම් තුනයි හතරයි නම් ම හරම සර්ලලියනවා තුනේ වර්ගේ දන හතරේ වර්ගය. දැන් එහෙම නම් මං කියයනවා මෙම මෙහෙම තුනේ වර්ගේ දන හතර වගේ. තුන් වරත්තුන. අතර දස දසය නම විසි පහයි. එන ආර සමානයි කියයි කියලගන්න පුල පහයි තකට ආර්ගයගේ කියයිද පහයි. ඉලනම අහනව සම්ප්‍රයුක්තය කියීය සමග සාධනකෝනේද. ඊළටහ්‍ය සම්පයක්තය කිය සමඟ සාධනකෝනේද. ඇන්න. තුනද හතරද සම්ප්‍රයුක්තය හතර සමග සාධනකෝනය. මේ මේ තියෙන්නේ සම්ප්‍රයුක්තය කියී සමග සාධන කෝනේද. සාන මටවන සම්ප්‍රුක්ය කවරු සග සාධන කොනනිද හතර සමග එනම් මෙමයා මං එයායකෝනේ දාගරන්නව බීට පුදේ අර සමාන්ත්‍රාශ්‍රය භාවිතා කරලා මේක ආනතවයහෙම තිබ්බන මෙතන රජුකෝනණ ත්‍රිකෝණයක් නෑ. හැබැයි ලස්සන්ට බලන්න මෙතනදී මේ මොනමකි ත්‍රකකාෝණය. ොෝ රජිකෝනී ත්‍රිකෝණය. රජිකෝණී ත්‍රිකෝණයක මෙන්න මෙයාාව හොයා ගන්න ඕනේ. මේකෝනයට මේ මොන පාදය මොනපාද සම්මුග පාදේ කිය දෙයාගේ වටිනාකම කිය දෙයා වටිනා නොව මෙයා තුනයි නම් මෙය තුනයි මෙයා කියල හතරයි එනම් මට ලියාගන්න පුළන් මොනබීතා ටෑන් බීටා ඇහුනේ නෑ. තන් බීටා සමානයි කියබෙදීම කිය තුන බෙදීම හතරයි එනම් බීටා සමානයි කියල ලියාගන්න පුලන් තෑන්ඉව තුනබෙදීම හත තෙරු නනේ එක කතාව එහෙම නැත්තන් ඔයාට ගාන මෙහම කරන්නම් පුළුවන් සම්ප්‍රයුක්තය කවරු සමග සාධන කෝනයට ගානය හලදන් තුන සමගද හතර සමගද හතර සමඟ එතකොට යාට රූපය අන්දිදදි ලකුණු කරන්න පුලුවන් මයා කියයි කියලා හතරයි මෙයා තුනයි. එහම හතරයිගේ ලකුණු කරන්න තවනුට ලිය ගන්න වන්නේ මොනල්ද ටෑන්ා. එතකොට මෙයා කියද හතරයි මෙයා තුනයි. එතකොට ලැබෙන උත්තරෙත් කියද. තුන්න මෙයාට ෑට කිය තුන්න බෙදීම ත. මොනකර්‍රම ලැබුණන තන්දිිමට උත්තරෙන් න කියෙද තුුණන බෙදීම හතරයි. තුන බෙදීම හතරයි. දාග රජකෝණී තිකෝණය රජකෝණී ත්‍රිකෝනය බලලා ඒ රුජෝනි ත්‍රකෝනය ඇසුරෙන් දමයි මෙන්න කෝනේ බලාදන්න. එතන තියන්නෙපුත පහයි පහළවයි සම්ප්‍රයුක්තේ වියන හැකේ මතකයිපතේ උපරිම සම්ප්‍රයුක්තය පහළලවයි දෙන්නගේ එකතුව අවම සම්ප්‍රයුක්තේ නියුටන් පහයි එහමනම් වෙන්න ඕන පහට වඩා වැඩි බලයක් පහළවට වඩා අඩු බලයක්. එහනම් විශාලත්වේ වියන්නො හැක්කේ කියද. කියලා හන්න්‍යෙපතේ උත්තරය ගන්න පුළුවන් හතර වෙන උත්තරය. හරි. දෛශිකේක විශාලත්තේයටම මේ සම්ප්‍රයුක්තය සමානලු දෛශික දෙකාතර කෝනේ කුමක් වියයුතුද කියලා අහලා තියන. ඒ දර්ශිකේක විාලත්වෙන්ම සමානයිල්. එෙන එකක් එස්වෙෙලා නිකත් එවෙෙලා සම්ප්‍රයුක්තයත් එෆම වෙන්න මතකයිපතේ, මම කිව්වා දවිශික දෙකාතර කෝනය අන්සකවලින් එකසිය විස්සක් විශාලත්වෙන් සමාන දෛශික දෙක්ක සම්ප්‍රයුක්තය. නැවත ඒ දයිශිකේටම සමානවෙන්න ඒවාතර කෝනය වෙන්න ඕනේ අංශකවලින් එකසිය විස්සක් කියන කතාවපුතේ. මම ඔයාලට කිව්වා හෙමනම් අපිට ඒ එකකට ගන්න පුළුවන් උත්තරය හතරවෙනි උත්තරය කියන එක ගන්න පුළුවන්. හරි තරා බල දෙකක් තිය එකම දිශාවට තියන ලාවේ සම්ප්‍රයුක්තය දාහතයි. එහෙනම් පුතේ මෙහෙම පී ඉට පස්සේ මෙන්න තවත්දයිශිකයක් කිව් මේ දෙන්න එකම දිශාවේ තියෙන වෙලාවේ. මේ දෙන්න එකම දිශාවේ තියන වෙලාවෙේ පීකිව කියන දෙන්න එකම දිශාවේ තියන වෙලාවෙේ ඒවාගේ සම්ප්‍රයුක්තය දාහතයි කියලා කියන වහනං අපිට ලියාගන්න පුළුවන් දාහත සමානයි පී ධන කිව් කියලා. දාහත සමානයි පී දන කිව්. ඉට පස්සේ ඉලාට කියනවා එම බල දෙකම ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාකරන විට ඒවා සම්ප්‍රයුක්තය හතයි. ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාකරන වෙලාවෙේ ඒවාගේ සම්ප්‍රයුක්තය හතයි. ප්‍රති විරුද්ධ දිශාවට ක්‍රා කරනවායි කියලක ඒ දවශිකික අන්තරය. එතකොට ඒවගේ සම්ප්‍රයුක්තය හතයි. ඒ නම්බපුතේ ඔබට සරලො මේ දෙන්නගෙන් කියන්න පුළුවන් එකම දිශාව තියන වෙලා දහතකුත්, ප්‍රතිවිරුද්ධ දිශාවය ක්‍රියා කරන වෙලාවෙේ හතකුත්. එ මේකෙමට කෙලින්ම කියන්න පුළුවන් මේ දෙනග එකතුව දාහතක් වෙන්න ඕනේ අන්තරය හතක් වෙන්න ඕනේ.. ිි හි ද තු කන්න. න්න බලන්න को එතකොට අපිට ලැබෙනවා. දෙකයි, सමානයි, ද හතයි, හతයි, විසි හතරයි. Aනම් सමායි, दොহাයි කියලා. කියන්න පුළුවන් P सමායි ොहाයි. එනම් P सමායි, ොළහයි කියලා මම කියනවා. ඒ නම් මම. කියව සමාමයි පහයි කියලා කියනවා. හරි මෙතන පකයි පී සමානයි විසිය අතරයි පිස සමානයි දොළහයි කිවු සමානයි පහයි එන දොළහයි පහයි දදාහතයි මෙතන පුතේ අපිට ගන්න පුළුවන් හර මේ බල ය දො හයි පහයි දහතයි දොෙම පහකඩ කර හතයි එන ද දර්ශක ොයායගනිවරයි. ඒවාගේ සම්ප්‍රයුක්තය දහතුනක් වන විට බල දෙකාතර කෝනේ නිකම්ම මතක් වෙනවා අනේද පුතේ මේ දෙන්න දොහකුයි පහකුයිති බිලා. රි ොලාකුයි පහකුයිවිද වෙලා සම්ප්‍රයුක්තේ දහත්තුනක් වවෙන්නනම් අපිදන්නවනොේ දයිශික ත්‍රිකෝණකින් නිරපණය වන්නවොන කියලා අරි ත්‍රිකෝණකින් නිරූපනය කරලා ආරම්භ ලක්‍ෂ අවසාන ලක්‍ෂ යාකරපු හමපුතේ. අරි අපි ඒත්‍ර කඕන සම්ප්‍රයක්ත වෙනවාන හන ොලාහකයි පහකුයි වෙලා තුන්වෙවැනි පාද දහතුනක් වන්නනම්. අපි කියන්න පුළුවන් මේ දයිශි දෙකාතර කෝනය අංශක අනුව අයි කියනක හරි දයිශක දෙකාතර කඕනේ අසක අනුවයි එහමනම් මම ගන්නම උත්තරය හතරවෙනි උත්තරේ. හරි. සම්ප්‍රයුක්තයේ විශාලත්වයේ වර්ගය බල දෙකේ ගුණිතය මෙ දෙගුණයක්ලු. ඒ බල දෙකේ සම්ප්‍රයුක්තයේ විශාලත්වයේ වර්ගය බල දෙකේ ගුණිතය දෙගුණයක්ලු. එන මං එක බලයක් පී කිවුවොත් බල දෙකේ ගුණිතය පී වර්ගය එයාවගේ දෙගුණයක්ලු.ර එන. සම්ප්‍රයුක්තයේ විශාලත්වය වර්ගය බල දෙකේ විශාලත්වය ගුණිතේ වගේ දෙගුණේ බල දෙකේ ගුණිතේ වගේ දෙගුණය. ඒ වගේමමට අපිට කියන්න පුළුවන්න පුතේ ආරර්ගය සමානයි මෙහෙමත් ප්‍රකාශනය තියෙනවාන පීවර්ගය දන කිව්වර්ගය කිව්වර්ගයටත් තේකමයිපුතේ දෙකයි පී කිව්ගෙනකට නැමත පීවර්ගය කොස්ටට. හරි එනම් මේ ආරවර්ගේයටට මල් ලියනව නැමත දෙකයි පීවර්ගය දෙකයි පීවර්ගය එ මෙතෙන දෙකයි පීවර්ග මෙයා පීවර්ගය මෙයා පීවර්ගය දෙකයි පීවර්ගය කොස්ටීත. හරි එනන් දැම්මට සරලව මේ බලන්න මෙතන පීවර්ග පීවර්ග දෙකයි පීවර්ගනේ මේටික දෙකයි පීවර්ග මේ ආර වර්ගයට ව මේක ම දාගත්ත මේටික දෙදකයි පී වර්ග න දෙකයි පී වර්ගට මේ දෙකයි පී වර්ග පපුතේ කැපි ලගිය එතකොට අර ඊට පස්ස අපිට මේකට කැපි ගම පත් බින්දුවයි පො දෙකයි ප ර්ග බෙදුවත් වැඩන්නෑ පපුතේ එනම් අපිට ලයාගන්න පුලන් කොස්්ටිට සමානයි බිින්දුවයි කියලා මේක අඩුනාම බිදුව වුණනා ආය දකයි පවලින් බිදුවත් ඒත් බින්දුව තමයි හෙන අන්න පිටලිය ගන්න පුළලන් ටීටා සමානයි අන්සක අනුව කොස්සගය බිඳුව වෙන්නේ ටීට සමානයි අන්සක අනුවවෙදිී නෙහනං ගන්න පුළන් උත්තරේ, පස්සවන උත්තරය. හරිද, ර ලක්ෂයක් මත ක්‍රයාා කරනු ලබන විශාලත්ව සමාන බල දෙක්ක සම්ප්‍රයුක්ත එක බලයක් සමඟ අත ලිස් පයිතින් ඔබට මතක් වෙන්න ඕන විශාලත්ව සමාන බල දෙකක් නම් සම්ප්‍රයුක්තේතියෙන්නේ ඒ දෙන්නට හරි මැදී. විශාලත්ව සමාන බල දෙක් නම් සම්ප්‍රයුක්තේ තියෙන්නේෙ හරි මැදින් එක දෛශිකයක් විශාලත්වේ වැඩිනම්. එකක් විශාලත්වය වැඩි නම් සම්ප්‍රයුක්තය තියෙන්නේ විශාලත්ව වැඩි දයිශිකට ලළඟුවෙන් හරි විාලත්වය වැඩ දයිශකගේට ලංඟුවෙන මේ ගති පපුති දෙන්න විශාලත්වය මානයි කියලා කියන්න අපිට කියන්න පුලන් සම්ප්‍රයුක්තය තියෙන වග කියලා හරි මැදින්. හරි ලක්ෂයක් මත ක්‍රයාා කරන ආනත බල දෙකක වීජයි්‍ය දහටක් වේ අේ ආනත බල දෙකේ වීජයික්‍යය. දහටක් වේ එම දයිශිකවල සම්ප්‍රයුක්තයරි සම්ප්‍රයුක්ත දොළහක් වේ කන සම්ප්‍රයුක්තය දහටයි දොළහයි බලවල සම්ප්‍රයුක්තය කුඩා බලය සමග අංශක අනුවක කෝනයක් සාධන්නේ නම් බල දෙකේ විශා ලත්වය හා තේ තන ලස්සන දෙයක් තියෙනවා මට පැහැදිලි කරන්න සම්ප්‍රයුක්තය කුඩබල සමග අංශක අනුවක් කදනවල් මොන වගේ වෙලාවකටද. ති සම්ප්‍රයුක්තය කුඩාබලඇත් එක් අංසකනුව කදනවයි කියනක අදහස් වෙන්නේ සම්ප්‍රයුක්තයට කුඩාබලයි සම්බන්ධයක් නැහැ කියන එක සම්ප්‍රයුක්තයට කුඩා බලය සම්බන්ධයක් නැ කිය එක සම්ප්‍රු දැනපිදන්නවන යම් දවිශකයට යායට ලම්භග දිශාවේ බලපෑමක් ඇතිකරු බේනෙ. එනම් සම්ප්‍රයුක්තය කුඩාබලයඇත්ය කාන්සකගනුම මේ මේ පොඩ්ඩක් ඇඳල පෙන්න්නන්න. මේ බල මම මේ මේකනං කුඩා බලේ කුඩාබලය පී කියල දානවා. හරි ද සම්ප්‍රයුක්තය තියෙනමයි කියලා කියන්නේ. උඩා බලයට අංසක අනුවක් හදලලු ඒ කියන්නේ මෙන්න මේ සම්ප්‍රයුක්තයට මෙයාග බලපෑමක් නෑ සම්ප්‍රයුක්තයට මේගේ බලපෑමක් නෑ. අන්න පුතේ සිද්ධ වෙන සිද්ධිය ඔබ දන්නවා ආනත දෛශික දෙකක්තියෙනවානන්ගේ ආනත දශක ක්තින න විකරන ංගලබෙනනවානට සම්පයුක් විකරණයංගලබෙන ඕන සම්පයුත්තය එ මෙන්න මේ විකරණය වෙන විදිට මම අඳන්න ඕනේ සමාන්ත්‍රශත්‍රය පුතේ තවත් විදියට කියනවා නං හරි මේක දැනට හිතන්න යන්න එපා මෙතන වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම සීන්න එකක් මේක කිව් මේ බලන්න දැම් මේ වෙච්ච වැඩ මෙන්න දෛශික දෙකක් අතර තියෙනවා පුතේ මෙන්න මෙමගේ විශාලකෝණයක් මේ දෙන්න මේ විදියට ඔන්න සමාන්ත්‍රාශ්්‍රයකින් නිරූපණය කරලා තියෙනවා දැම් බලන්න මෙහෙමතිද මේ විකරණයන්න අනික සම්ප්‍රයුක්තය ලෙ බන්නේ. දැඟ අපිට ගෙන සම්ප්‍රයුක්තය කුඩාබලට ලම්බකයිම සම්ප්‍රයුක්තය කුඩාබලට ළම්බ මේක තමයිහි කුඩාබල එහම එහම වෙන්න හේතුව අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝනයන්නෝන මෙහෙම තවන්නම් පොඩි කඩයිරක් දාලා පුතේ මම මෙතන කෝනය ලකුණු කරන්නංකෝ ටීට කියලා එක ඇත්තටම වෙලා තියෙන්න පුතේ පී සමාන වෙලා පි සමාන වෙලා කිව්ගේ කොස් චීටට සමානවෙලා කිවග කොස්ටීටට. මේ කෝනය තියන පැත්තනො Pකිව්ගේ කෝස්ටීටට සමාන වුනොත් එහෙම නම්පුතේ ප කියන දයිශිගේ කැපිලය නව. එතුොට ප කියවගගේ කොස්ටීටගෙන් කැපිලගයොත්තවයිඉතිරි වෙන්න කව සයින්ටට එහනම් මේසන්රාජකය මෙයාට කැපිලගියොත් ඉතිරි වෙන්න Qව් සයින්ට එහනම් මට සරලවලයාගරන්න පුළුවන් R සමානයි, කියලා R සමාන වෙනවා Qවග සයින්ට. තේරුුණනේ දපුතේ කතාව. හරි එනඟ අන්න ඕකයි කියන්නේ මෙතනදි මේ කතාවේ ලම්බකයි කියලා. හරි දැම් මේක අපිට කියනවා බලවල සම්්‍රයක්ත කුඩා බලය සමඟ අනුවක කෝනයක් සාධනවයි කියලා. එනම්පුතේ මෙතන ඔන්නන් මට ඔන්නම් මේ මෙතන ලකුණු කරගන්නත් පුළුවන් ටීට කියලා. හ. මෙ මෙතන මෙහම ටීටයි කියර ලකුණු කරොත්පුතයේ සරලව එහෙම වුනොත් මට දැං ලියාගන්න පුළුව මේ විදිහනේ දම මේයාලට තවකු ඩක් සරල කරොත් හරි එහම් කියවගේ සමානවෙන්න පුතේව සයිී එතකො ආ සමානවෙන්නේ ව කොටී ආ සමා ව ව කොස්ට දැන් එතකොට අපිට මේ දෙන්නගේ විශාලත්වවෙල එකතුව දහටයි එක ප්‍රකාශනයක් ගන්න පුළුව ඒවගේ තමයි මෙතනින්මට තව ප්‍රකාශනයක් ගන්න පුළුවන් ආරුවර්ගය සමානයි අපි දන්නවන පුතේ පීවර්ග දන කිව්වර්ග රි දෙකයි පී කිව් කොස්්ටිට කියලා. රි ඒවගේම දැන් අප පීගව්යේ විශාලත්වය දහටයි කියන්න වගේම පුතේ මට මේ දෙන්න සමීකරන දෙක බෙදුවෝත් මේ බලන්න කො මෙතන R මේ දෙන්න කැපිලගයොත් අපිට ගන්න පුළුවම්පුතේ ටන්ටටන මෙතන අප R ගානේ දීල තියෙනවාද R ගාණ දීල තියෙනවා මේ R කියයි කියලා අපිට දීල තියන ද ොහයි කියලා දීල තියනවා. එ R දො කියලා දීල තියෙනවායි කියන්නේ අපිට තව प्र්‍රකාශණයක් එනෙනවා B සමානයි දො ට ටයි කියලා රි. එනම් අතන අ තාදේශ කරලා පුතේ අපිට අර මේ ප්‍රකාශන ටික සුළු කරලා මේකත් කතාව ගන්න පුළුවන් ඒවගේ මෙතැනති තවදයක් මට ඔන්නං උදව් කරගන්න පුළුවන් පුතේ මේ බලන්නක මෙත පයිතගරස් ප්‍රමය ඕන්නන් දා ගන්නත් හැකියාව තියනොමේ දැ මෙතර මේක දොළහයිනේ මේක දොළහයි ඒවගේම අපිට ඔන්නම් මේ මෙහෙම කරන්න පුළුව මේක පි කියලා ගන්න පුළුවෝ. දැන් අපිට කියන්න ආේ මේක කිව්ුණේ පුතේ. මෙයා මෙයා නම් මෙත් මෙයා දොලහයින මෙ මෙතන තියන්නේ රජකෝනණ ත්‍රිකෝණයක් නෑ එනම් මෙතනම් සරලෝම ගන්න පුළුව. මෙයා පී නං මේ කිව්වෙනුවට ලිය ගන්න පුුවන් කිව් නෝට ලිය ගන්න පුළලන් හාාටරින පි. එනම් මෙයා පී. මෙයා අ දහටරරින පී ය දොහ එනම් මටලියයාගන්න පුලන් ොහෙවර්ගේ දැන පි වලවර්ගේ සමානයි මේ අඩගන්නු පුළුවන් දාහටරරින පිවල වර්. එන එටිකසු කර පො ොදන්න පදේට එතන තියෙනෙපුපතේ පි කියන දශගේ විතරයි. තෙරවානේද නැවතත් ඒේ කතාව කියන්න මේ අදල තියනෙන මෙන්න මේ හඩේට ගත්තාම මේ ආරණ මේකින් පෙන්න්න ආරපිට කියල තියෙනවා දොළ හයි කියල. මෙයා පී කියල කියල තියනවා. මෙයා කියව්ුණේ හැබයි මේකෙන් අපිට කියන්න පුළුවන්පුතේ හරි කියව්ව නෝඩ ලියන්න පුුවන් දාහටරින පී කියලලා එන මෙ මෙහමලියලා මෙතෙන්නමට දාගන්න පුළුවන් පපුතේ පයිත ග්‍රස් ප්‍රේය හරි ඔන්න පැති කීපයක් ම පැහැදිලි කර මේමගේ ගානකදියාවොත් කුඩාබලයට ලම්බකයි වගේ කියන කතාවක්කාාවොත් ලම්භකයි කියනකින් අදහස්සෙන්න්නේ ඒ දයිශිකයෙන් මෙ අට බලපෑමක් ඇතිවෙලා නැහැ හරි ඒගින් බලපෑමක් ඇතිවෙලා නෑ කියන කතාව තමයිපුතේ අපිට කියන්න පුළුවන් වෙන්න. හරි. නම් දෛශිකයගේ එක් සහ වයිසන්රචක පිළිවෙලින් හත්තර හා හයයි කියලා කියනවම්. ඉට පස්ස ඒ දන බීදයිශිකයේ එක් සහ වයිසන්රචක පිළිවෙලි දහය සහ නමය වය කියලා කියනව. හරි බීදයිශිකයේ විශාලත්වය වනුවේ කීද කියලා හනෝ. හරි නැම් මේක කියනවන ඒ දෛශිකය ඒ දයිශික්කයේ එක් සහ වයිසන්රචක පිළිවෙලින් හතරයි හයයි. එනම් මොව මම හතරයි කියලා කියනවා මෙයා හයයි කියලා කියනවා. මෙයා හතරයි මෙයා හයයි. මෙයා හතරයි මෙයා හයයි. හරි ඉට පසේ එනම්මට මේින් ඒ හොයා ගන්න පුළුවන්නන්නේ දපුතේ. හත්තරේ වර්ගය දන හයි වර්ගයේ වර්ගමූලේ හතරරක් අතර දාසයයි හයවරක් හය තිස්සයයි තිස්සයයි දාසයයි. පනස් දෙකයි. එ ඒ සමානයි කියල මට ගන්න පුළුවන් මූල පනස් දෙකයි. ඉට පසකෙනවා ඒ දෛුෂිකයත් බීධයිුෂිකයත් කියන දෙන්නගේ එකතුව. හරි ඒ දෛශිකය දැන බීදයිශිකය දයිශිකය දැන බීදයිශිකය කියන දෙන්නගේ එකතුවේ එක් සහ වයිසන් රාජක පිළිවෙලින් දහය සහ නමයයි කියලා කියනවා. හර මේන්න දහයයි නමයයි කියලා කියනවා එ මෙයාගෙන් ගන්න පුල දහය වර්ගයයි මෙතන දහයවර්ග සය මෙතන නමේවර්ගය අසුව එකයි. දහයවර්ග සයයි න මේ වර්ග අසුව එකයි එන මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය මට ලියාගන්න පුළුවන් පුුතේ රි අූ ධයවර්ග සයයි අදනම එකසි අනුව එකයි එකසි අසුව එකයි. හරි මෙතැනින් අපිට කියන්න පුළුවන් වෙන්න මේ මේ පැත්තර ක්‍රාත්මක වෙන්න පුතේ ඒදැන බී කියන දයිශිකය. හරි. එහෙම නං බීදයිෂිකයේ විශාලත්ත පුතේ ඇත්ත කතාව මෙතනැති මේකෙන් ඒව හොයාගන්න පුළුවන් මෙතනින් හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ නෙවෙයි මෙතනින් හොයාගන්න අපි ඒ ධනබී හැබැයි දැන් ඔයා සරලෝ මෙහෙම හිතනො මේ මෙයාගේ වර්ගමූලාගේ ඇරගෙන එයාගේ වර්ගමූලයෙන් මෙයාගේ වර්ගමූලය අඩුකරු ලබෙනවයි කියලා හිතන්න සමහරය පෙළබෙනවා. එක කියන්න මෙන්න මේක මූල එකසි අසුවකෙන් අඩු කරනවා මූල පනස් දෙක ඒම අඩුකරපු හම බී ලැබෙනවයි කියලා හරි ගන්න. ඒක තර්කයේ තමයි ඒ තනියෙන් ඉදිද්දි මෙච්චරයි හරි එට පැස්ේ ඒ දෙන්නමතියති මෙච්චර නම් යාගේ අඩු කර්ඩෝන කියලා අඩු කරනවා අබුදේ. සිද්ධිය වැරදි වරදින්න හේතුව තමයි හරි මෙතන වරදින්න හේතුව තමයි හරි මොකක්ද පුතේ මෙතන වරදින්න හේතුව මේ දෛශික දෙකාපිට මෙහෙම දැන්ම ඒ දනබී එකසි අසුව එක වෙන්න පුළුවන් පුතේ මේ ඒ දනබී එක කියන්නේ මම තවපාටක් ගන්නාකො. හරි ඒ දනබී ඔන්න ඔය විදියට එකම දිශාවති බනං ඒ ධන බීගයගෙන් ඒ අ අගය අඩුකරපුහම මටයි කියන්න පුලො මට ලැබෙනවා බ කියලා මේ දෙන්නම එකම දිශාවනං මූල එකසි අසුව එකයි මූල පනස් දෙගය අතර වෙනස තමයි බ කියලා කියන්න නේද නමුත් ඔබට සරලෝ හොතරව තේරෙනවා පුතේ මේ දෙන්න දැන්තියෙන්නේ එකම දිශාවේ කියලා අපිට කියලා නැහැපුතේ. උන්න අපි අ ඒ ධනබී කියම මේ උඩයිතලේ නැතුව අපි කියන පුළන් ඒ ධන බියගැන ඒවල විශාලත්ව එකතු. හරි එහ මොකක් කර දෙයක් කියන්න පුළුවන් නමුත් මෙතන පුතේ මේ මූල එකසි අසුව එක වෙලා තියෙන්නේ හරි එක්කම දිශාව වෙන්නත් පුළුව එහමනැතුව මෙහම නතදයිශික මෙහෙ තියන දයිශික ඔන්න ඕෝම වෙන්නත් පුළුවන් ඉතින් ඒකමොකද කියලා අපිට හරියට කියලා නැති නිසා මට ගන්න බෑ මෙයාගේ පුතේ හරි මෙන්න මෙයාගේ අපිට ගන්න බෑ මේ දයිශික දෙකම මෙන්න මෙයාග මෙයා අඩු කරපු හම බීදයිශකය ලැබෙනමයි කියලා ගන්න බෑහ. එනම් මට ගඩ වෙන්නේඉතින් ගණනයට දත්ත ප්‍රමාණවත් නොවේ කියන උත්තරේ තමයි ගණ්ඩ වෙන්නේ. චලනයවීමට නිදහස ඇති, නිශ්ෂලතාවේ පීටි ප අංශුවක් රූපය පෙන්වා ඇති පරිදි, ඒක තල බලහතරකට මෙන මේ විදිට ඒක තල බලහතරකට භාජනය කළවිට අංශුවට මොකක්ද සිද්ධ වෙන්න කියලා අහනවා. හරි. එහෙම නම් දැම්මම සරලව මෙන්න මේක මෙහෙම කරනවා. මුළින්ම එක්ස් දිශාවේ තියන දෛශිකටික, අපි සම්ප්‍රයුක්ත්‍ර හලලා බලුන්. ක්දිශාව සම්ප්‍රයුක්තය හොයල බලද්දී ඔබට තේරෙනවා මේ පැත්තට කෙලින්ම තියෙනවා තුනයි මූල දෙකා. ස්ොරි තුන බෙදීම මූල දෙකා. ඊට අමතරව වදන්න මේකෙන්න්නම් එක් දිශාවට බලපෑමක් නැහැ. හැබැයි මෙයාගෙන් තියනවා මෙතන ෝනය කොස් සතලිස්පායි හින්දා. දන්න ඒ පැත්තට පහයි කොස් සලිස්පා කොස් සතලි ස්පායි කියය එකට මූල දෙකායි ඊට පස්සේ. මෙයාගේෙත් පුතේ මෙතන හතලිස් පායින්නම් මේ පැත්තට තියනවා දහායයි කොස් සතලිස්බායි, කොස් සතලස්පාහයි කියන්නේ මූල දෙකයි. හරි කෑට මූල දෙකයි එනම් ඔන්න ඔ විදිහ තමයිෙන්නේ පුතේ මෙයාගේ සම්ප්‍රයුක්තේ මේ පැත්්‍රටිනේ තියෙන්නේෙ. එම් මෙයාගේ සම්ප්‍රයුක්තේ මේ පැත්තට තියෙනවා කියලා කියන්නේ මං මෙතෙන්න්න දාල තියන්නන්නේ පුතේ රින ලකුණාක්. හරි ඩැන්හනම් මම මටික එකතු කරපුහාම සරලව එනවා. ත පහයිතුනයි අටයි, මෙතන රින දහයයි, එම් පහයතුනයි අටයි මෙතන රින දහයයි, එහමනං අපේක ගත්තහ මෙෙනවපුතේ රින දෙකක් කියලා. එහමන මෙතන රිණ දෙකක් නං දැම් මම සරලව ගන්නවා මෙතන උත්තරේ ලැබෙනවා සම්ප්‍රයුක්තය මූල දෙකයි කියලා මෙ. මූල දෙකව තාවක් මූල දෙකන හනන්ගේ මුූල දෙකට කැපි ලගේ මල දෙකයි රිීන හැබයි මූල දෙකයි රින කියනකෙන් අදහස් වන්න මේයාගේ සම්ප්‍රයුක්තය තියෙනපුත මේ පැත්තට කියන එක මේ පැතර තමයි සම්පයුක්ත යෙන්. හරි එනගේ 1ක් දිශාව සම්පයුක්තය තමයි හෙවිය. ඊළඟට මම වෛදිශාව සම්ප්‍රයුක්තය ගන්නවා. ඇත්තරම පුතේ මේක හිතයෙනුත් හදන්න පුළුවන්. උඩ පැත්තර තියෙනවන සම්ප්‍රයුක්තයක් දහයයි කොස්හතලිස් භා. කොස්සතලිස් පහයි කියන්න එකට මූල දෙකයි. පහයි කොස්සතලිස් පහ එක් එත්මට ගන්න පුළන් එකට මූල දෙකයි කොස්ස සතලිස් පහයි එකයට මූල දෙකයි මෙතනත් කොස්සතලස්ාහයිකයට මල දෙකයි. මේ පැත්තට තියෙනවා මේ බලන්න රීන රීන පහලවයි බිදීම මූලද දෙක. අන්න බලන්නක පුතේ මෙතන දහ යයි පහයි පහලවයි. හරේ. ූල දෙකයයට තියනවා ගොහොමත්පුතේ මේකට මේක කැපිලයනවා ඉතින් කැපි ගයා පුහම අන්නපිට මෙන්න මේ වෛදශාවේතයන සම්පයුක්තය කෙලින්මල බෙන්න්න බිඳදුවයි කියලා. එනම් වෛදිශාව සම්පයුක්තයක් නෑ මෙතනද. එනග හොඳදන්න ඔබෝධ කරගන්න වෛදදිශාව සම්පයක්තයක් නෑහ හැබයි ක් දිශාව සම්පයුක්තයයක් තියනවා මෙන්නට මේ දශාවට. එහනම් මෙයා සමස්තයක් විදිරද චලනය වෙන්නේ මූල දෙකක බලයක් නිසා. Bී. .ස් දිශාවට තමයි එමන උත්තරය ගන්න පුළුවන් සරලව පලවෙනි උත්තරය හරි. ේ. පහත සඳහාන් කවර බලකුලකය ශුුණ්‍ය සම්ප්‍රයුක්තයක් ලබාදීමට අප හෝසත් වෙයිද කියලා හලා තියෙනවා. හ පුතේ ඔබ දන්න ශුුණ්‍ය සම්ප්‍රයුක්තයක් තියෙන එකක් කියලක ඇ සමතුලිතයි. හරි. සමාරත්්දරුව තාම ඉගෙනගන්න නැතුව ඇති සමතුලිත වස්තුවක් සඳහා තියනවා. ත්‍රිකෝන ප්‍රමේය කියලා එක. ත්‍රිකෝන ප්‍රමය නීතියනෙේ ත්‍රිකෝණ ප්‍රමේය මම කියන්නම් මෙහෙම ආනත බලතුනක් ැටතේවා ආනත බලතුනක් ක්‍රියා කරන වස්තුවක් ගත්තහම ඒ බලතුන හිතන්නක මෙහම විශාලත්වයෙන් දිශාවෙන් හරියට ත්‍රිකෝණයකින් ඇඳලයිඉවර කරන්න පුළුවන්නා. එක ඇැනෙ නැවත ආරමග ක්ෂණ ආාවන. රම ක්ෂව ක්ෂකීමට යරන්න ක්නේ. එනම් අපි කියනවා එතනදී සම්ප්‍රයුක්තය බින්දුවයි කියලා. අන්න නැවත මෙතෙන්න්න මේන වනං. අපි කියනවා නැවත සම්්‍රයුක්තය බිින්දුවයි කියලා. එම් මොම සරලව මේ තාව දැ අන්තිමේටොල් ලො දාන්න. ඔබට බලතුනක් දීලා ඒ බලතුන ත්‍රි කෝනකින් නිරූපනය කරන්න පුළුවන්නං. ඒ බලතුන අන්නතේ සමතුලිත වෙන්න පුළුවන් කියන. රි ල ප නට ට ට. අපිට ලස්සනටාඳඉන්න පුළුවන් මෙහෙම පහයි නියවටර්න් එකක් ඇඳලා මෙහෙම පහයි න්‍යවටර්න් මෙහෙම පහ නවටර්න් මේ පාද සමානව. මෙන්න මෙහැ ද බලට ලස්සන ්‍රිකෝනයක් අදඳන්න පුුව. ඒ ගැන පද්ධතිය සම්ප්‍රව සමතුලිතයි. තවත්ව දිර කියීනොනම් මෙන්න මෙම මෙහම තිබ්බ කියලා හිතන්න නොපුතේ. මෙයාට පහයි මෙයාට පහයි මෙයාට පහයි. මේ පැත්තර් මෙතර අන්සක එකසි විසයි කිය හිතන්. එනම් මෙයා පහවෙලා මෙයා පහවෙ ආන්සක එකසි ස වනුත් පහාවෙලා පහ ලාආස ක එක සව වුන්. සම්යත් පහයි ුහට හ ඒ පහ මේ පහට ඒ පහ මේ පහට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රති වරුද්ධයි ඒකර ඒ කිය කියෙන එක තමයි අපිට කියන්න පුළුවන් එන ඒ පහයි පහේ තුන්න නම් සමතුලිතයි ඊ ළගේ දෙවන ක තින පහේ පහ දයි පහයි පහයි දහයි ඔබ සරල මේ ගේ තන්නකපුතේ මෙ පහයි මෙන්න තවයි පහයි මෙ දයි පहाයි පහයි ඒික එකම දිාවය එනම් පහයි පහහිමයාගේ සම්පරයුක්තය දහයයි පහයි පහයි හරි මතිින් සම්පරයුක්තය පිතන් තුල හයයි. කො හරි පායිපයි මේක සපයුත්ත දහයින ඒ දහය මේ දහයට විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. වගේම ඒකරෙක යවුණු බල දෙකක්කයට සමතුලිත් වෙන්නෙන විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ දිශාාවෙන් ප්‍රති විරුද්ධ වෙන්න ඕනේ මේ අතවදික් වෙන්න ඕනේ. අ ඒක රයෙක යවු උත්පුතේ දෙන්න සමතුලියි. හන ඔය දෙවනික දෙෙනි ත්‍රකෝන හමන්ද න්න ෑ හ දෙෙන ්‍රක න බ ඔ න් න ගන ්‍රකෝණ න්න ති න ශ ාව ම පාදක විශාලත්වල එකතුව තුන් වට පාදරවට වැඩි ෙන්නුුව අටයි හයයි දහතරයි. දහතර කියනෙ ද වැ හමුණුත්තම ්‍රිකෝනක න්න ල හර ෙනනවා පහයි දහයයි දහය. ත්‍රිකෝන දන්න ගපු ුවන්නේ. පාද දෙක් එකතු. පහයි දය පහලවයි පහලෝගනක දහයයට ෝඩට විශාලලා ඉළඟ පා දෙකතු දහයි දහය විත්්සයි විස්ස අනිපාද දෙවන පාඩ වඩා විශාල එකකැන සමඳව විපාද්‍රි කෝනක කගන්න පුො. මෙයා දහයයි, මෙයා දහයි මෙයා පහයි අන්න ඔය විදිේ වෙන්න පුළුව. ඉට පස්සේ ඊලයික දෙවා දහයයි දහයයි විස්සයි. ඒ ්‍රකොනක ඉන්න පාද එකේකතු දහයෑ විස්සයි විස හට වඩා වැඩිවෙන්න විස්සාා නිතකත් විස්සයි. ත්‍රිකොනයක නන්න බැරිවුුණන් පුතේ සමන්තරව තියන්න පුළොන් මෙයා විස්ස මෙයා දහයයි මෙයා හය. තොව දහයයි දහයයි සම්ප්‍රයුක්තය විස්සයි යටට විස්සට කැපිලයන්න පුළුවන්. අන්න පස්සන උත්ත්‍රයවලන්නක. පහකුයි දහයකුයි විස්සකුයි. පහකුයි දහයකුයි විස්සකුයි. ත්‍රිකෝනක ඉන්න නම්ම කිවේ මොකක්ද. එක එක පාදවල විශාලත්වයන්ගේ එකතුව තුන්වට පාදට වඩ ලොකුවවෙන්න ඕන. එන පාදල විශාලත්තුක වේ පහයි දායයි. පහයිදාඒකතුවපතේ පහලවයි. පහලව කියන එක විශ්සට වඩ වැඩිනෑන විස්සර වඩ අඩුයිනේ එනම්ඒක සමතුලිත වෙන්න බැහැ එහෙමනං පුතේ අන්න සු්‍ය සම්ප්‍රයුක්තයක් ලබාදීමට අපහෝසත්වවෙයිද කිව්වොත් උත්තරය ගන්න පුළුවන් පස්වන උත්තරය. තේරන නේද. හැර OKේ. හතදක්වාඇ බලකාඩවල ුන්න සම්්‍රයත්ත ලයක් තිබන හැේ දැන්ම තා කරන්න ුන්නන්නේ සම්ප්‍රයුක්තයක් තියන බලතුනක් වන්න ත්‍රිකෝණයකින් අඳන්න පුළුවන් වෙන්න ඕනේ ඒමනත්ත අර සමාන්තර ස ඉන්නක. දෙකයි දෙකයි දෙකයි. ඕ! දයිශික තුනා. සමපාත ්‍රිකෝණයකින් අදන්න පුළුවන් එන සමතුලිතයි. දෙකයි තුනයි හතරයි. ඕනම පාදක එකතු එක එන්න දෙකයි තුනයි එකතුව හතරට වඩා වැඩි ඒ අන්න ඉන්න පුළුවන්. එකයි දෙයි දෙකයි. එකයි දෙකයි එකතුව අන්න දෙකට වඩා වැඩියක හරේ. එකයි එකයි දෙකයි. එකයි එකයි. එකයි එකයි සම්ප්‍රයුක්තය දෙයි ඒ දෙ යටට පල්ල හැට තියෙන දෙකට සමාන ප්‍රතිවුරුද්ධද. හ ඒ අට එකයි දෙකයි හතරයි. එකයි දෙකයි හතරයි. එකයි දෙකේ එකතුව පුතේ අනිවාරයෙන්, එකයි දෙකේ එකතුව අනිවාර්යෙන් පුතේ හතරට වඩා අඩුයිනෙ ඒක කියන්නේකෙන් ත්‍රික්කෝණයක් අන්න බෑ එනම් එයා තමයි පුතේ උත්තරය. හරි පස්සන උත්තරය මෙතන මෙත යි එම් මෙයාතිහයි මෙයාතිහයි නම් මෙයා කියයයිද තිහයි මූල දෙකයි. මෙයා තියි මෙයා තිහයි මටිකහෙමනම් තිහයි මූල දෙකයි. හ තිහායි මූල දෙකයි. මේේටික තියයි මුූල දෙ එකයි මේටික හතල යි මුල දෙකයි ේි විස්සයි හම තමයි දශිටික තියන්නේ මං යාලට පොඩ්ඩ පෙන්නල දුන්නන්නේ මේ එකක පරිමාණයට ඇඳල තියෙන කියලා. අරේ නැවත වතාවයි චුට්ට කියන්න. මේක කොටුවක් කියලා හිතන්නව. මෙයා දහයයි නං. ඔයා දන්නවා මේටික දහයයි නං, ටික යාලා අනිවාරයෙන් දන්න අන පුුතේ පයිදගරස් ප්‍රමේට අනුව මෙයා අදායයි මෙයාදායයිනම් මෙ ගඩ පුලන් කොචරගේෙ දහයයි මුූල දෙකයි. අන්නේ වගේ තමයි මෙයා හතලිහයිනම්, මෙයා හතලයින මෙයා හතලියයි මූල දෙයි. හරි. දැම් මේ ගානේ හැටියට පෘතිේ මේක හදන්න පුළුවන් ම කෙටික්‍රමය මුලින්ම හදල දෙන්නකු. කෙටික්‍රමය තමයි ඔය පරිමාණය ඔයාලා දැක්කනං, පරිමානය ඔයාලා දැක්කනං මේ බල එකයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයින මොව මේ පැත්තට විබේදනය කරොත්. මොව මේ පත්තට විබේධනය කරොත් මෙත ගන්න පුලුවන් අපිට කියත් තියෙනවාගේ ලදරුණනයට ටක්ගල ඕ මෙයා මේ පැත්තට විබේධනයක කරොත් මෙයාගේ විබේදන සංරචකේ කියද මෙතර හතලියන. මෙ මෙයාගේ විබේදන කෑලි දෙනේද මතක පුේ විේදනයට මම දුන්න පලවනි දාහරණය. දහයි මූල එකයි හැරි විස්සයි මූල දෙකයි හරිනේද දුන්න. ඒකම දහයි මූල දෙමයි ඕ ඒක මෙහටයි මෙහටයි විවේදනය කරපුම කැලි දෙකාව කිය. දහ මෙත් දහය මෙත් දහයි එහෙනම් මේ පැත්තට හත ලිහායි. දරුවනේ මෙයා මේ පැත්තට විබේදනය කරපුහම තිහායි. මෙයා මේ පැත්තට විබේදධනය කරපුවාම හත ලහායි මෙයා මේ පැත්තට විබේදධනය කරපුම තිහායි. ඉවස්සේ දැම්බලන්නක මෙයා මේ පැත්තට විබේධනය කරපුම මෙයා මේ පැත්තට විබේදනය කරපුම කියද හත ලිහායි. මෙයා මේ පැත්තට විබේදනය කර පුහම කියද පුතේ තිහායි. මෙයාගේ මේ පැත්ත කෑල්ල හතලියයි, මෙයා මේ පැත්ත කැල්ල තිහායි. මෙයාගේ පත්ත කෑල්ල හතලියයි යාගේ මේ පැත්තක කඇල තිහයි. හරි. ඩැන් ඔයාලා ලස්සනට හිතන්න බලන්ට එක්තිශාව සම්ප්‍රයුක්තය. කියද පුතේ ක්තිදිශාව සම්ප්‍රයුක්තය, මෙයාගේ කෑල්ල හතලියි. මෙයාගේ කෑල්ල තිහායි. හතලියයි තිහයි හැත්තෑවයි. එ ක්දිශාව සම්ප්‍රයුක්තය කියද හැත්තහැවයි. වෛදිශාවේ සම්ප්‍රයුක්තය ගැන කතා කරද්දී බලන්ඩ උඩට තියනවා අරයගේ කෑල්ල හතලිහායි ඔරජිනල් එකක් තිබ්බපුතේ වි්සයි තව මෙයාගේ කෑල්ලක් තියනවා තිහායි. හ එනම් මට හතලිහයි විස්සයි කියියද හැටයි. හැටෙන් අඩු කරනවා ති. හැටෙන් දිහක් අඩු කරනවාක තිහායි. හරි. එහනම් දරුවුණේ මේ හොයලතියෙන්නේ මේ හොයලතියෙන්නේ එගේ වයිගේ සම්ප්‍රයුක්තය. මේ හොලති එක්ගේ වයිගේ සම්ප්‍රයුක්තය දම මේ හොයලතියෙන්. එනම් එක්ගේ වයිගේ සම්ප්‍රයුක්තය නම් මේ හොයලතියෙන්නේ දැම් මේ ගානි කියලතියෙන්නේ මොකක්දපුතේ මෙන්න මේ අංශුව නිශ්ලවතියාගන්න අවශ්‍යතාවේ. ඔයා දන්නවා මෙයා නිශ්ශලවතියාගන්නනම්, මේ යාට සම්ප්‍රයුක්තය ඇති බිහරිරයන්නේ නෑහ එනම් මේාව නිශ්ලවතියාගන්න නම් අපි අලුතෙන් දෛශකයක් තියන් නොනේ මෙන්න මේ පැත්තට. කියන්න අපි අලුතෙන් දෛශකයක් තියන්න ඕන මේ පැත්තට කියක දයිශකය මේ පැත්ත තියන්නන හැත්තෑවක් මේ පැත්තට හැත්තෑවන මේ පැතර හැත්තෑවත් තියන්න ඕන හැත්තවක් කියන්න කොටු හෙමන එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි කොටු හතයි. ඒවගේම බලන්ට උඩ පැත්තට සම්ප්‍රයුක්ත ඇතිනවා තිහායි. එම් මෙම නිශ්ල කරන්න නම් කොයි පැතරත් තිහත්තියන්න නොනද පල්ලහැ පැත්තරත් තිහායි. පල්ලහැ පැතර තිහයි. එකයි දෙකයි තුනයි. මේ පැත්තට හැත්තෑවයි මේ පැත්තර තිහායි. එහ නම්පතේ මෙන්න මේ දෙන්නා මේ මේ කෑලි දෙක හැදින විදිහට මේ කෑලි දෙක හැදින විදිහට රි ඒක ඇලි දෙක මපිට දෙකක් දෙන්නට බැපුතේ. මෙහාට හැත්තඇවුයි මෙහාට තියගුයි කියලමට දෙකක් දෙන්නට බෑ ඒ වෙනට දෙන්න ඕන කවුද. එක්කනයි. මේ ඩබල වෙනුවටම මම දෙන්න ඕනේ එක්කනයි. එනම් ඒක්කනාා දෙන්න ඕනෙපුතේ මෙන්න මේ පැත්්දට. හරි කොටු හතක් මෙහාට කොටු තුනක් පල්ල හැට ගියපු තැන සෙට්ටෙන එක. ට හතක්ක හාටයි තුනක් පල්ලෑටයි කියපු ැන සට්ටන එක කවදපුතය උත්තරයB කියන එං OB යත්තරේ මෙතන B සෙට්ටන එක එන OB උත්තරේ කියන්නේ කීවෙන් උත්තරය කියලමට ගන්න පුල දෙවෙන උත්තරය. ේ. අවශ්‍යදේල ස්සරම හදාගන්න ම පපි නොට්කුත් දෙන්නම්. හරිලින් තිීවිනි බූස්ට සවල දීලතියනවා එවනට එකක ඊටතු වඩා පොඩවවැලට හොඳදර තේරන්න තමයි මේක අද හැදුවේ හර අවශ්‍ය දේවල් සඳහන් කරන්නකො නෝට් දෙන්නම්හරි ලයාගන්න මෙය ප්‍රස්ථාරික කොටුවක එක පාදයක ප්‍රස්ථාරික කොටුවක එකපාදයකින් නටන් දහයක් නිරූපණය වන පරිදි, දහයක් නිරූපණය වන පරිදි සැකසු එක එවිට විකරණයෙන් දහයායි මූල දෙකක් ලැබේ, දහයයි මුූල දැ මේගේ පොඩි එකත් අඳින්නකපුතේ දහයයි මූල දෙකක් ලැබේ. එතකොට දහයයි මූල දෙක දහයට දහයට කැඩුන නං. ඇයිුතේ කෝන් ල විබේදන ක්‍රේති දන්නවනේද කෝනේ හන්සක අතලිස්පහයි නං කො අතලිස්පායි සයින් අතලිස්පායි දෙන්න සමාන නිසා. මෙයා දහයයි මූල දෙකයි නම් මෙත් ගන්න පුුවන් කිය කියලා දහයයි මෙත් දහයි මෙත් දහයයි මෙත් දයයි හ ඔ දෙන්න දහයි හරිදට පස්සෙ එට මේටානුව හත්තලිහයි මූල දෙක හතලිය බැකින්ද තිහායි මූල දෙක තිහ බැගින්ද දය කළක Xशाාව සම්්‍රयुक्ය Xशा සම්युक् Xदिशाාව संयुक् හැ සම්පයත්ත හැත්තවයි අංශුව නිශ්ල කිරීමට නම් අංශුව නිශ්ල කිරීමට නම් රිනක් දිශාවට ද හැත්තාවක් ලබාදිය යුතුය ක් දිශාවට ද හැත්තෑවක් ලබාදිය යුතුය හරි ඒවගේමේ වෛදිශාව සම්ප්‍රයුක්තය වයිදිාව සම්ප්‍රයුක්ය හතලිහ දන විස්ස රිනතිය හතලිය දන රි විස රිනතිය එතකට වෛදිශාව තිහා. හරි නිශ්ෂල කිරීමට රිනවෛදිශාවේ තිහයක් ලබාදිය යුතුය. රිනවෛදිශාවේ තියක් ලාදයිය යුතුය. ඒണ നද തාව എങ പ പ തര വ ത് .